දැන් ගොඩාක් කවර් වෙන්නේ නැති ෆෝන් සෙග්මන්ට් එකක් තමයි ෆීචර් ෆෝන් සෙග්මන්ට් එක. ඒ තාමත් ෆීචර් ෆෝන්ස් පාවිච්චි කරන වගේම ෆීචර් ෆෝන්ස් මිලදී ගන්න පිරිසක් ඉන්නවා. අද වීඩියෝ එකේ මම අරන් අහා වැඩි වියදම් කරන්න නැතුව සාමාන්‍ය මුදලකට ගන්න පුළුවන් ෆීචර් ෆෝන් එකක්. මේ වීඩියෝ එකෙන් අපි අන්බොක්ස් කරමු Etel T06 මේ ෆීචර් ෆෝන් එක. මේ ෆීචර් ෆෝනේ මිල ගණන් මිලදී ගන්න පුළුවන් තැන් පිළිබඳ විස්තර වීඩියෝ එක අවසානයේ කියන්නම්. ඒ හින්දා මේ වීඩියෝ එක අන්තිම වෙනම් බලන්න. මට මේ Etel T06 ෆීචර් ෆෝනේ ලැබුණේ මේ වගේ බොක්ස් එකක් ඇතුළේ. ඉස්සෙල්ලා මේ බොක්ස් එක අන්බොක්ස් කරලා Etel T06 මොබයිල් එකේන රීටේල් බොක්ස් එක එළියට ගමු. මේ Etel T06 එක එන්නේ අනිත් ෆීචර් ෆෝන්ස් වලට සාපේක්ෂ පොඩි බොක්ස් එකක. බොක්ස් එකේ ඉස්සරහා පැත්තේ උඩ පොඩියට T06 කියලා මොඩල් එකක්, යටින් ටික ලොකුවට Etel ලොගෝ එක. ඒකට පාලින් ෆෝන් එකේ ඉස්සරහා පැත්තේ පින්තූරයක්. බොක්ස් එකේ වම් පැත්තේ T06 මොඩල් එක. මේ ෆීචර් ෆෝනේ මිලදී ගන්න පුළුවන් අලුත් ඇඹිලි සහ කළු පාට විදියට පාට තුනක ෆෝන්ස් වල පිටිපස්සේ පින්තූර තුනක් අපිට බලා ගන්න හම්බ වෙනවා. අපිට හම්බුන පාට මොනවාද කියලා බොක්ස් එක අන්බොක්ස් කරලා බලමු. ඒ පින්තූර තුනට යටින් මේ ෆීචර් ෆෝනයට අඟල් 1.8ක ඩිස්ප්ලේ එකක් තියෙනවා කියලා සඳහන් වෙනවා. දැන් එන ස්මාර්ට් ෆෝන්ස් වල ඩිස්ප්ලේ එක බලද්දි මේ ඩිස්ප්ලේ සයිස් එක ගොඩාක්ම අඩු වුණත් ෆීචර් ෆෝන් එකට මේ ඩිස්ප්ලේ සයිස් එක හොඳටම ප්‍රමාණවත්. ඊළඟට මේ මොබයිල් එකට සිම් දෙකක් වෙනවා සපෝට් වෙනවා කියලාත්, මේ මොබයිල් එකේ කැමරා එකෙන් ෆොටෝස් වගේම වීඩියෝ රෙකෝඩ් කරන්න පුළුවන් කියලාත්, වයර්ලස් FM රේඩියෝ LED ටෝච් ලයිට් දෙකක් වගේම Etel වෙබ්සයිට් එකේ මේ මොබයිල් එකේ හයිලයිටඩ් ෆීචර්යක් වෙන ෆේක් මනි ඩිටෙක්ටර්, ව්‍යාජ මුදල් නෝටු වහගන්න UV ලයිට් මේ මොබයිලයට තියෙන බවත්, 3GB MP3 ෆෝමේට් එකේ තියෙන ෆයිල්ස් මේ මොබයිල් එකෙන් ප්ලේ කරන්න පුළුවන් කියලා, කෝල් රෙකෝඩින් ෆීචර් එක මේ මොබයිල් එකේ ප්‍රී ඉන්ස්ටෝල් විදියට එනවා කියලාත්, මයික්‍රෝ SD කාඩයක් ගාලා ස්ටෝරේජ් එක වැඩි කරන්න පුළුවන් බවත්, මිලි ඇම්පියව 800ක රිමුවබල් බැටරිය මේ ෆීචර් ෆෝනයට තියෙනවා කියලා සඳහන් වෙනවා. බොක්ස් එකේ දකුණු පැත්තේ TRCSL approach sticker එක අපිට බලා ගන්න පුළුවන්. දැන් අපි බොක්ස් එකේ sticker එක කපලා unbox කරමු. බොක්ස් කළාට පස්සේ බොක්ස් එකේ උඩින්ම පොලිතින් එකක් ඇතුලේ අපේ Etel T06 මොබයිල් එක තියෙනවා. මොබයිල් එක පැත්තකින් තියලා අපිට බොක්ස් එකේ ලැබෙන අනිත් දේවල් මොනවාද කියලා බලමු. බොක්ස් එකේ අපිට ඉස්සෙල්ලාම තියෙනවා මේ මොබයිල් එකේ චාර්ජර්. මේ චාර්ජර් කේබල් එක ඇඩැප්ටර් වෙන වෙනම තියෙන චාර්ජයක් නන්නේ. ඇඩැප්ටර්ත් එක්ක සම්බන්ධ වෙලා තියෙන විදිහේ 5W අවුට්පුට් එකක් දෙන චාර්ජයක්. ඊළඟට අපිට බොක්ස් එකේ හම්බ වෙන Etel බේසික් ඉයර්ෆෝන් එක. ඊළඟට මේ මොබයිල් එකේ මිලි ඇම්පියව 800ක රිමුවබල් බැටරිය එක. මේ මොබයිල් එකේ user manual එක. බොක්ස් එකේ අවසාන වශයෙන් හම්බ වෙනවා මේ මොබයිල් එක සඳහා අවුරුද්දක වරන්ටි කාඩයක් භාෂා තුනෙන්ම.
box contents මේ price range එකේ කිසිම අඩුපාඩුවක් නැහැ feature phone එකට. දැන් අපි Etel T06 mobile එක ගැන වැඩිදුර කතා කරමු. Phone එක polythene එලියට අරන් highlighted features වගේ අසඳාගෙන වෙන sticker එක අයින් කරමු. Mobile phone ed battery එක දාලා phone boot කරමු. මේ mobile එකේ back එකට තියෙන ගොඩක්ම සිත් ඇදගන්න අසුළු design එකක්. මේ ගැන වැඩි දුර design එක ගැන කතා කරනකොට කතා කරමු. මේ phone එක නිර්මාණය කරලා තියෙන ගොඩාක්ම හුරු බූටිව. ඒ හින්දා මේ phone එක තනි අතින් පාවිච්චි කරන්න ගොඩාක්ම ලේසි වෙයි. මේ mobile එකේ display ගැන වැඩි දුර කතා කළොත් මේ mobile එකට තියෙන අඟල් 1.77ක VGA display එක 128x160ක pixel resolution එකත් එක්ක text messages කියවන්නත් දින වැඩ කටයුතු වලට display එකේ අඩුපාඩුවක් නැහැ. මේ mobile එකේ keypad එකේ keys වල clicky ගතිය හින්දා keys ඔබන්න ලොකු බලයක් යොදන්න ඕන වෙන්නේ නැහැ. මේ mobile එකේ design එක මේ price range එකට ගොඩාක්ම හොඳ මට්ටමක තියෙනවා. Back එකේ texture එකේ හින්දා phone එකට අමුතු ලස්සනක් එකතු වෙනවා වගේම පාවිච්චි කරනකොට අතට හොඳ feel එකකුත් ලැබෙනවා. User manual එකේ සඳහන් වෙලා තියෙන විදිහට මේ phone එකේ battery එක නැතුව බර gram 47ක් විතරයි. Battery එක දාලත් මේ phone එකේ බර gram 60කට ආසන්න ප්‍රමාණයක් තමයි වෙන්නේ. ඒ හින්දා මේ mobile එක සැහැල්ලු mobile එකක් විදිහට හඳුන්වන්න පුළුවන්. මේ phone එකට වට micro sims දෙකක් වෙනම් දාන්න පුළුවන්. ඒත් ඔයාලඟ තියෙන්නේ nano sim එකක් නම් මේ වගේ adapter පාවිච්චි කරන්න වෙයි. Sims දෙයට අමතරව ඔයාගේ photos, videos, සින්දු store කරලා තියාගන්න storage එක 32GB නම් වැඩි කරන්න පුළුවන් micro SD එකක් දාලා. Photos, videos ගැන කතා කළොත් මේ mobile එකේ තියෙන 0.8 megapixel camera එක පාවිච්චි කරලා photos, videos record කරන්න option එක දුන්නත් ඒවා usable මට්ටමක නම් නැහැ. මේ මොබයිල් එකේ උඩ dual LED flash එකක් නැත්නම් LED torch lights දෙකක්ම තියෙනවා. ඒකෙන් එන ආලෝකයත් හොඳයි. ඒකට යහ පැත්තේ තියෙන UV light එක පාවිච්චි කරන්න පුළුවන් ව්‍යාජ මුදල් නෝට්ටු හොයාගන්න. මේ මොබයිල් එකට 3.5 mm headphone port එක තියෙනවා. box එකේ ලැබුණ earphone එකත් ගොඩක්ම average මට්ටමක තමයි තියෙන්නේ. wireless FM radio option එක තියෙන ඉඳලා radio අහන්න earphone එක plug කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මේ mobile එකේ පිටිපස්සේ තියෙන speaker එකත් average මට්ටමක තියෙනවා. මේ mobile එකේ ninja, danger dash, nitro racing සහ snake games 4ක් pre-install විදියට ලැබෙනවා. free trials 5ට පස්සේ වටේ games කැමති නම් මිලදී ගන්නත් පුළුවන්. මේ phone එකේ user interface එක ගොඩාක්ම simple. ඔයා feature phone එකකින් බලාපොරොත්තු වෙන calculator එක, calendar එක, alarm එක, world clock වගේ දේවල් මේ mobile එකේ හම්බෙනවා. මේ mobile එකේ ප්‍රමාණය ගැන වට හොඳ අදහසක් ගන්න අඟල් 4ක display එකක් තියෙන Apple iPhone 5s එක ළඟ තිබ්බාම මේ smartphone එක වට video එක ආරම්භයේදී කිව්වා විදියටම මේ කළු පාටිනුත් අළු පාටින් වගේම තැඹිලි පාටිනුත් මිලදී ගන්න පුළුවන්. මේ mobile එකට තියෙන milliampere 800ක lithium ion removable battery එක. website එකේ සඳහන් වෙලා තියෙන විදියට මේ mobile එකට පැය 100 standby time එකක්. පැය දෙකමාරක විතර talk time එකක් ලබා ගන්න පුළුවන්. මේ feature phone එක මම මිලදී ගත්තේ daras.lk website එකෙන් රුපියල් 2000කට. shipping charges එක මේ mobile එක රුපියල් 2200කට විතර මිලදී ගැනීම හැකියාව තියෙනවා. මේ video එක කැමති නම් like කරලා තවත් කෙනෙක්ට බලන මේ video share කරන්න. මේ video ගැන ඔයාගේ අදහස් පාලින් comment කරන්න, subscribe කරන්න TikHakam YouTube channel එකට. හම්බ වෙමු තවත් video එකකින්.